අපි කලිනුත් සඳහන් කරපු ආකාරයට නිව්ටන්ගේ දෙවන නියමය අනුව අපිට සඳහන් කරන්න පුළුවන් ත්වරණය අනුලෝම හෝ සමානුපාතිකයි විදුලු ලබන බලයට කියලා. එය අපිට සංකේතාත්මකව ඉහළින්ම කියන ආකාරයට දක්වන්න පුළුවන් A සමානුපාතිකයි ඒ අනුලෝම සමානුපාතිකයි F කියලා. ඒ වගේම අපිට දක්වන්න පුළුවන් ත්වරණය ප්‍රතිලෝම සමානුපාතිකයි ස්කන්ධය කියලා. ඒ අපිට සංකේතාත්මකව දෙවන වල සඳහන් කරලා තියෙන ආකාරයට කියන්න පුළුවන් ඒ ප්‍රතිලෝමව සමානුපාතිකයි m කියලා. එහෙම නැත්නම් ඒ අපිට සමානුපාතික ලකුණු දාලා 1 යට m කියලා ලියන්න පුළුවන්. ඒ ප්‍රකාශ දෙකම අපි එකට ගත්තාම අපිට ලියන්න පුළුවන් ඒ සමානුපාතිකයි සමානුපාතික ලකුණු පාවිච්චි කරලා අපිට ලියන්න පුළුවන් F බෙදීම M කියලා. ඒ අනුව අපිට ලියන්න පුළුවන් මේ F බෙදීම M නැත්නම් F M වලට දක්වන අනුපාතය F M වලට දක්වන අනුපාතය ලැබෙන පිළිතුර A වලට දක්වන අනුපාතය ගත්තාම නියතයක් කියලා. එහෙනම් නැත්නම් F බෙදීම M නැවතත් අපි ඒක බෙදෙනවා ඒ ලැබෙන පිළිතුර A වලින්. එතකොට ලැබෙන පිළිතුර හැම විටම නියතයක් කියලා මේ ප්‍රකාශය අනුව අපිට නව ප්‍රකාශයක් ගොඩනගන්න පුළුවන්. මේ නියතයේ අගය එකක් වෙන විදිහට එකක් වෙන පරිදි අපිට බලය පිළිබඳව අපිට ඒකක අර්ථ දක්වන්න පුළුවන්. මේ නියතයන්ගේ එකක් වන පරිදි තබා ගන්න අපි සියලුම රාශීන් එකක් වන ආකාරයට තබා ගන්නවා. ඒ සඳහා අපි නිව්ටන් එක කියන එක මේ විදිහට අර්ථ දක්වනවා. ඒකක ස්කන්ධයකට ඒකක ත්වරණයක් ලබා දීමට අවශ්‍ය බලය කියලා. ඒකක ස්කන්ධය විදිහට අපි ගන්න කිලෝග්‍රෑම් එක ඒකක ත්වරණය කියන්නේ පත්පර වර්ගයට මීටර් එකක් කියන්නේ. और वाम पद तीरुम साधक एक पर निशा तीरुम राशि एक पर निशा दकुन पद एक अपने एक नियत आगे एक अपना मापितर यास्ते न्यूटन के देवर नियम किरण पुलवा बल समान स्कंद गुण करीम स्वरण केला एफ समान एम ए केला पितर एक लियान पुलवा ඒ වගේම ඉස්සෙල්ලා කියපු සමීකරණය අපිට ඒක උක්ත කරලා මෙන්න මේ ආකාරයෙන් ලියන්න පුළුවන්. A සමානයි F බෙදීම M කියලා. ඒ කියන්නේ ත්වරණය සමාන වෙනවා බලය ස්කන්ධයට දරන අනුපාතයට. ත්වරණය සමාන වෙනවා බලය ස්කන්ධයට දරන අනුපාතයට. යන අපිට කියන්න පුළුවන් හොඳට පැහැදිලි වෙන දෙයක් තමයි නියත බලයක් යටතේ වස්තුවක් චලනය වෙන විට වස්තුවේ ස්කන්ධය වැඩි වෙන තරමට ත්වරණය අඩු වෙනවා. ඒ වගේම ස්කන්ධය අඩු නම් ත්වරණය වැඩි වෙනවා කියලා අපි හදා ගන්න පුළුවන්.